අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල තවත් භාණ්ඩ 367ක් මෙරටට ආනයනය කිරීම සීමා කරයි අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය කියයි इतिहासे प्रथम वतावटाई औषध हिंग्या कैति उने हेटपु सौख्यमति पावसाई अनावश्य बिया कैति करगाने पा औषध हिंग्या कैति वेन्ने इड देन्ने नह राज्यमति चन्न कियाई पोत्पत हिंगे कुत अतलंग डॉलर नैति निसा कड़दासी गेन बैरी बाव मुद्रण करुवान कियाई समकी जनबल वेग मंत्री वरुण महाबैंकुवट नोनवति दिक्वन गैस पोलिम थवमत रट पुरा इंधन पोलिम लोकुगे पोलिन नैति करनुआ की उव बदादा ब्रहस्पतिंदा संदुदा अंगहरुआदा टेयाई इंदन सह विदुलिया आरोपीरी मेस्वेन भाविता किरी मटे राज्यायतन वल्ट उपदेश मालावाक नव चक्रले के कुत निकुत्वे पासुरु देकाई तिहेन पासु राज्यायतन वल्ट एसी बह अदत पै तुनकट अधिक काल्याक विदुलिया खेपे पार्लिमेंतुवत निवादमन सूदानम සහල් මාෆියාව මඩින්න සන්නද්ධවන ඇමති මහින්දානන්ද පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට පනතට විපක්ෂයේ විරෝධය මේ පනතින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නේ නැහැ නාමල්ගෙන් සහතිකයක් ඔලුගෙඩි මාරු කරලා ආණ්ඩු හදන්න සූදානමක් නැහැ සමගි ජන බලවේගයේ සභාපති කියයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත අත්‍යවශ්‍ය නමන බහඬ රසක් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බහඬ 367ක් ආනයනය කිරීම සීමා කරනු ඇති. කිරි ආශ්‍රිත නිෂ්පාදන වීම වර්ග රූපලාවන්‍ය උපකරණ සෙල්ලම් බඩු පළතුරු විදුලි උපකරණ ඇතුළු බහඬ රසක් ඒ අතර වනවා. මේවන පිටත් අපේ රටට ගෙන්වන බහඬ විශාල වශයෙන් සීමා කර තිබෙනවා. එවන් පසුබිමක් තුල තවත් බහඬ 367ක් මෙරටට ගෙන්වීම සීමා කිරීමට අද විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන බහඬ 367ක් මෙලෙස ආනයනය කිරීම බලපත්‍ර පාලනයට නතු කරමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයනය පාලනය කළ බහඬ අතරට රූපලාවන්‍ය බහඬ, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු, ඉලෙක්ට්‍රොනික උපාංග, පරිගණක උපාංග, ඔරලෝසු, ගෘහ භාණ්ඩ මෙන්ම සෙල්ලම් බහඬද ඇතුළත් වෙනවා. ආනයනය සීමා කරන බහඬ ආහාර සහ පාන වර්ග කිහිපයක් මේ. කිරි ක්‍රියාශ්‍රිත නිෂ්පාදන යෝගට්, බටර්, චීස් සහ රටඉඳි ඇපල්, දොඩම්, පෙයාස්, ඕට්ස් වර්ග, පැස්ටා පානීය ජල බෝතල් තේ පාන වර්ග කිරි ආශ්‍රිත බීම වර්ග මිදි වයින් වර්ග ස්පාක්ලින් වයින් ඇතුළු වෙනත් වයින් වර්ග විස්කි රම් වොඩ්කා ජින් යන විදෙස් මත්පැන් මෙන්ම දුම්කොළ නිෂ්පාදන සිගරට්ද ආනයන පාලනයට යටත් වන බහඬ අතරට ඇතුළත් සුවඳ විලවුන් වර්ගද ආනයන සීමාවන්ට යටත් ලිප් මේකප්ස් අයි මේකප්ස් ඇතුළු රූපලාවන්‍ය බහඬ රසක්ද මේට ඇතුළත් වන අතර ෂැම්පු වර්ග කොණ්ඩා සැකසීමේ ද්‍රව්‍යද ආනයන සීමාවන බහඬ අතරට ඇතුළත් කර තිබෙනවා එමෙන්ම විදේශීය රටවල් වලින් ආනයනය කරන ඉටිපන්දන්ද මේට ඇතුළත් මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා ක්‍රමවේද තුනක් යටතේ කෙටි කාලයකට ආනයන සීමා කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ වත්මන් ආර්ථික තත්ත්වයේ නිසිලස කළමනාකරණය කිරීම සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇති බවත් මහ බැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයනීය සීමා කිරීම ක්‍රියාත්මක වන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා අදවන විට රට තුල උද්ගත වී ඇති ප්‍රශ්න රැසකට මූලික හේතුව වී තිබෙන්නේ මේ ඩොලර් අර්බුදය රුපියල පාවෙන්නට හැර ඩොලරේ අගය රුපියල් 230ක අගයකට ගෙනීමත් සමගම දැන් තවත් ප්‍රශ්න රැසක් රට තුල නිර්මාණය වෙමින් තිබෙනවා බහණ්ඩ මිල විශාල ලෙස ඉහළ යාම ඉන් ප්‍රධානයි මේ අතර ඇමරිකානු ඩොලරේ වගේම විදෙස් මුදල් රැසකට සාපේක්ෂව අපේ රුපියල හොඳටම දැන් බාල්දු වෙලා අවසන් අද අපේ රටේ නිර්මාණය වී ඇති ගැටලු සහ නිර්මාණයේ වෙමින් පවතින සෑම ගැටලුවකටම ප්‍රධාන හේතුව ඩොලර් අර්බුදයයි ඩොලර් හොයන්න මීට වඩා අපේ පාලකින්ට බුද්ධිය පහළ වුණා නම් අද මේ වගේ අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ
පසුගිය 7 වෙනිදා රාත්‍රියේදී මහ බැංකුව හදිසියෙම රුපියල පාවෙන්න ඉඩ ඇරියා. ඩොලරේ යගේ රුපියල් 230ක් දක්වා අගයකට ගෙන ආවා. මේ සමගම අපි අලුතින් මුහුණ දෙන ගැටලු මොනවද? අපි ඒ පිළිබඳවයි මේ විමසා බැලීම සිදු කරන්නේ. විදේශ රටවලින් ආනයනය කරන සියලු භාණ්ඩ මිල අනිවාර්යෙන්ම ඉහළ යනවා. මේ වන විටත් ඉහළ යමින් තිබෙනවා. අප ගෙවීමට ඇති විදේශ ණය, වාරික, පොලි අනිවාර්යෙන්ම විශාල මුදලකින් ඉහළ යනවා. අප ලබා ගන්නා සේවා සඳහා විදේශ රටවලට ගෙවිය යුතු මුදල් විශාල ලෙස ඉහළ යනවා. විදේශීය අධ්‍යාපනය ලබන සිසු දරුදරියන්ට සහ විවිධ කණ්ඩායම් වලට ගෙවීමට ඇති මුදල් විශාල ලෙස ඉහළ යනවා. දැනට මහ බැංකුව කියන විදිහට අද දවස වන විට ඩොලරේ විකුණුම් මිල රුපියල් 229.799ක්. ගැණුම් මිල රුපියල් 225ක්. ඒත් ඉතින් ගන්න ඩොලර් කෝ මහ බැංකුව මෙහෙම කිව්වත් ඇත්තටම රටේ යථාර්ථයද මේ? අපි කතා කරන්නේ ඩොලර් ගැන විතරයි. ඒත් ශ්‍රී ලංකා රුපියල්ට සාපේක්ෂව මේ වන විට ප්‍රධානතම විදේශ මුදල් රැසක අගය ඉහළ ගොස් රුපියල බාල්දුවෙන් බාල්දුවටම පත් වෙමින් තිබෙනවා. පසුගිය 7 වෙනිදා ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල පැවතුනේ රුපියල් 202ක් විදිහට. මහ බැංකුව 7 වෙනිදා රෑ ගත්ත තීරණයෙන් පස්සේ අද වන විට රුපියල් 229ක් දක්වා විකුණුම් මිල ඇමරිකානු ඩොලරේ ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ එය රුපියල් 27ක ඉහළ යාමක්. ඩොලරේ ගැණුම් මිල පසුගිය 7 වෙනිදා පැවතුනේ රුපියල් 198ක් විදිහට. එයත් රුපියල් 27කින් අද වන විට ඉහළ ගිහිල්ලා. යුරෝ එකක විකුණුම් මිල පසුගිය 7 වෙනිදා පැවතුනේ රුපියල් 224කට. අද වන විට එය රුපියල් 255 දක්වා රුපියල් 31කින් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය පෞමක විකුණුම් මිල පසුගිය 7 වෙනිදා පැවතුනේ රුපියල් 269කට. මහ බැංකුව ගත්ත තීරණයත් එක්ක අද වන විට බ්‍රිතාන්‍ය පෞමක විකුණුම් මිල රුපියල් 302 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 33කින් බ්‍රිතාන්‍ය පෞම පැය කිහිපයක් තුල ඉහළ ගොස් අවසන්. කැනඩියානු ඩොලර් එකක් පසුගිය 7 වෙනිදා විකුණුම් මිල ලෙස සටහන් කරනු ලැබුවේ රුපියල් 160ක්. එය අද වන විට රුපියල් 179 දක්වා රුපියල් 19කින් වැඩි වෙලා. ස්විස් ෆ්‍රැන්ක් එකක් පසුගිය 7 වෙනිදා රුපියල් 221කටයි විකුණුම් මිල සටහන් කර තිබුණේ. එය අද වන විට රුපියල් 248 දක්වා රුපියල් 27කින් ඉහළ ගිහිල්ලා. ජපන් යෙන් එකක් පසුගිය 7 වෙනිදා පැවතුනේ රුපියල් 178ක් විදිහට. එය අද රුපියල් 2 දක්වා ඉහළ ගොස් අවසන්. එපමණක්ද නොව මේ වන විට රත්රන් මිල ලෝක වෙළඳපොලේ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. රුසියා යුක්‍රේන අර්බුදයත් සමග මෙලෙස වාර්තාගත මිල ඉහළ යාමක් ලෝක වෙළඳපොළ තුල රත්රන්වල සටහන් වෙනවා. ඇමරිකානු ඩොලර් 2055ක් ලෙස රන් අවුන්සයක මිල අද දවසේ සටහන් වුණා. මේ වන විට ඩොලරේ අගයේද ඉහළ යාමත් සමග අපේ රට තුල කැරට් 24 රන් පවුම රුපියල් 135,000ක් වැනි ඉහළ මුදලකටත් කැරට් 22 රුපියල් 125,000ක් වැනි මුදලකටත් අලෙවි වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. පවතින ඩොලර් අර්බුදය කොතරම් භයානකද, කොතරම් අපට අහිතකරද යන කාරණය දැන් රටටම වැටහෙන කාලය පැමිණෙමින් තිබෙනවා. මෙවන විට රට තුල ඖෂධ හිඟයක්ද හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේද මෙම අනතුරු හැඟවීම අද දින සිදු කළා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ රට තුල ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති බවයි. දෙවයිනේ ප්‍රදේශ රසකම මේ දිනවල ඖෂධ හිඟයක් ඇති බවට වාර්තා වනවා. රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසන්නේ පෙළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බවයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීම නිසා ඩොලරේ අගය ඉහළ යාම මෙරට ඖෂධ ගෙන්වීම සඳහා ඍජුවම බලපා තිබෙනවා. මහා භාණ්ඩාගාරය ඖෂධ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කරන්නේ නැති නිසා මෙම ඖෂධ හිඟය ඇති වී ඇති බවයි රජයේ ඖෂධ දින්ගේ සංගමේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසුවේ. රාජ්‍යංශය තුල පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් වගේ භාවිතා කරන අවශ්‍ය සමහර ජීවිත ආරක්ෂක ඖෂධ මේ වෙනකොට හිගෙමින් පවතිනවා. ඒ වගේම පුද්ගලික අංශයේ සමහර සමාගම් විසින් තමන්ගේ ඖෂධ බෙදා හැරීම මේ වෙනකොට නතර වෙලා තියෙනවා. එතකොට ප්‍රධාන කාරණා කිහිපයක්. එකක් තමයි භාණ්ඩාගාරය විසින් ණයවර ලිපි නිකුත් නොකිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රධාන හේතුවක් ඖෂධ රාජ්‍යංශය තුල හිගෙවීමට. කෙසේ වෙතත් ඉදිරි සති දෙක ඇතුළත ඖෂධ විශාල ප්‍රමාණයක් හිගවීමේ දැඩි අවධානමක් තියෙනවා. ඒ වගේම තමයි අපි මහ ජනතාවට ඉල්ලා සිටිනවා අනවශ්‍ය ඖෂධ තොග ගොඩ ගන්න එපා. ඒ අනවශ්‍ය ඖෂධ තොග ගොඩ ගැසීම මේ ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ. වෙනත සල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳ අප සොයා බැලීමක් සිදු කළා. ලෙඩ වෙනවා, බේත් ඉල්ලන්න බේත් නැහැ, මරන්නද මේ හදන්නේ කියලා තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ.
කරුණාකරලා මේ පුළුවන් විදිහට හැම ෆාම්සිනෝ ඉෂුව කරන්න ඕන. දැනට පිරිටන් නැහැ, පැනඩෝල් නැහැ, පොඩි දරුවන්ට දෙන පිරිටන් සිරප් එක නැහැ. ඒ නිසා කරුණාකරලා මේකට වහා විසඳුමක් දෙන්න කියලා තමයි අපි ආණ්ඩුවට බල කරලා. පිරිටන් සිරප් නැහැ, පිරිටෙක්ස් පෙට්‍රන් නැහැ, පැනඩෝල් පැරසිටමල් තමයි. අතස ගොඩක් වැඩි නැහැ. වේද දාති. දැන් මාස 2 3 ඉස්සර නැහැ. දෙනට එන්නේ බඩු බඩු නැක්ල කියනවා ලංකා මොන අවාසනාවන්ත තත්ත්වයකට ගමන් කරනවද දැන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටින්නේ මොන ප්‍රශ්න තිබුණත් ප්‍රමුඛතාවය ලබා දීලා බෙහෙත් ඖෂධ දෙක ලබා දීලා මේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඖෂධ සැපයුම් කරුව ඖෂධ ලබා දෙන්නේ නැහැ වයසක කාන්තාවන්ට පාවිච්චි කරන හෝමෝන වර්ග තියෙනවා දැන් වරුදු ගානක් තිස්සේ නැහැ ඒක හරීම ප්‍රශ්නයක් කියයිට පොඩි ළමයිට අවශ්‍ය දැන් ක්ලෝපෙනර්මින් සිරප් එක එක බෝතලයක්වත් හොයාගන්න බෑ අම්මල තාත්තලා අඬ අඬ රටවටේ ඇවිදිනවා ඒතර කැස්සර දෙන කෝප් සිරප් මේ බෝතලයක් ගන්න සමහරලාට පාමිසි 10කට ගියාමත් එකක් හොයාගන්න බැරි තත්ත්වෙට පත් වෙලා දිනා පවතින ඖෂධ හිඟය ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත් සේනාරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා ඖෂධ විශාල හිඟයක් අද තිබෙනවා ඒක රජයේ රෝහල්වල පමණක් අත්‍යවශ්‍ය ඖෂධ 60කට වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ඖෂධ 250කට වැඩි ප්‍රමාණයක් ඖෂධ හිඟයි රාජ්‍ය ඖෂධාලවල ඒ වගේම පුද්ගලික ෆාමසිවල රටෙත් ඖෂධ හිඟයක් තියෙනවා 100ට 7ක් 8ක් විතර ඖෂධ හිඟයක් ඩොලර් එකේ වෙනස් වීම 90 දැන් රුපියල් 230ට ගිහිල්ලා එතකොට රුපියල් 36කින් වැඩි වෙලා එතකොට කොහොමවත් මේක දරා ගන්න බෑ ආනයින කරුවත් අනිත් පැත්තෙන් නැව් ගාස්තු දැන් රටට එනවා ඖෂධ ආවට ඒ ඖෂධ එළියට ගන්න බෑ ක්ලියර් කරන්න බෑ ඒ මොකද ඩොලර් නෑ ලංකාවට ඉතින් ඒ නිසා මොකද වෙන්නේ දැන් ඊයේ ඖෂධ ආනයන කරුවන් තීන්දුව කරගත්තා ඖෂධ ආනයන නවත්වන ලංකාවට දැන් ඊයේ ඉඳලා ඖෂධ ආනයනය කිරීම නැවැත්තුවා ඊටත් වඩා ධර්ම එක තමයි ඖෂධ ෆාමසි වලට නිකුත් කිරීමත් නැවැත්තුවා ඊයේ මේ රටේ ඖෂධ නැති වෙනවා ෆාමසි වල ඖෂධ නැති වෙනවා මේ ඉතිහාසයේ පළවෙනි වරට තමයි මේ විදිය තත්ත්වයක් ඇති වෙන්නේ මේ විදිය උග්‍ර බෙහෙත් හිඟයක් ඇති වෙන්නේ මේ අතර ඖෂධ හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගන්න එපායයි රාජා මහත්තයා මහාචාර්ය චන්න ජයසොමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා ඊයේ ඩොලරේ සිදු වුණ වෙනසත් එක්ක නැවත වතාවක් ඊට සමානුපාතිකව ඖෂධවල මිල යම්කිසි වෙනසක් සිදු කරන්න වෙනවා ඖෂධවල මිල ඉහළයි කියන බලාපොරොත්තුවෙන් පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන් ඔවුන් මේ ඖෂධ විකුණන්නේ නැතුව තියාගෙන ඉන්නේ එතකොට ඒකෙන් කෘතිම ලෙස ඖෂධ හිඟයක් නිර්මාණය වෙන්න ඉඩකඩක් තියෙනවා ඉතින් එය වළක්වා ගන්න ඕන පුරෝගතන කරන්න පුළුවන් තව සතියයි 2යි 3යි 4යි කියලා නමුත් එවන් තත්ත්වයක් ඇති නොවෙන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අනවශ්‍ය බලබලයක් බයක් නැති කරගන්න संगमे पवसन අවශ්‍ය ඩොලර් ලැබුණේ නැතිනම් ඉදිරි මාසවල කාඩ්බෝඩ් කඩදාසි සහ පාසල් පොත්වල විශාල හිඟයක් ඇති විය හැකි බවයි එම සංගමේ බණ්ඩාකාරික සෙල්ලම් කේතිස් මහතා පවසන්නේ. අපේ රටේ දැන් හැම අර්බුදයකටම හේතුව ඩොලර්. කඩදාසියේ ඇල්පෙනෙත්තේ ඉඳලා හැමදේම පිට රටින් ගේන්න හුරු වෙච්ච අපි වගේ රටකට අත්‍යවශ්‍ය දේවල් ගෙන්න ගන්න කටෑරන් ඩොලර් එන කල් බලාගෙන ඉන්න සිද්ධ වෙලා. දැන් කඩදාසි හිඟයකුත් අත ළඟ. තියෙන කඩදාසි සහ පොත්පත් සහ කාඩ්බෝඩ් ගිනි ගණන් ඊට හේතුව ඩොලර් නැතිකම නිසා කඩදාසි නිෂ්පාදනයට ඇති අමුද්‍රව්‍ය ගෙන්වීමට ඇති හැකියාව නැතිකමයි අතෑරලා දාලා තිබ්බ වාලච්චේන කඩදාසි කම්හල පසුගිය දිනක යලි පණ ගහලා ගත්තා නමුත් ඒ ප්‍රමාණය මෙරට කඩදාසි අවශ්‍යතාවයේ සපුරා ගැනීමට ප්‍රමාණවත් නැහැ ඒ නිසා කඩදාසි වලට අවශ්‍ය අමුද්‍රව්‍ය අපිට පිට රටින් ගේන්න වෙනවා නමුත් ශ්‍රී ලංකා මුද්‍රණ කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ඩොලර් නැති නිසා කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි බවයි. ඒ අනුව ඉදිරියේදී කඩදාසි හිඟයකොත් පාසල් පොත්පත්වල හිඟයකොත් ඇතිවන්න පුළුවන් කියලා එම සංගමය පෙන්වා දෙනවා. කඩදාසි පයිසක වැඩිවීමට වැඩිය හිඟකම තමයි ලොකෝට අපිට බලපාලා තියෙන්නේ. because අපිට ප්‍රතික දුවා ගන්න පුළුවන් කමක් නැහැ කඩදාසි නැතුව. කඩදාසි නැතිවීමට මුල්ම හේතුව ඉල්ලා ඩොලර් ප්‍රශ්නේ. කුඩා පරිමාණ printers ලට බැරි කමක් තියෙනවා මේ බැංකුවලින් ඩොලර් නැති හින්දා එලට මේ raw material import කරගන්න. සෑහෙන මිල වැඩිවීමක් තියෙනවා. exercise books, newspapers, camera පෙට්ටි වල දාන boxers, ඒ වගේ දේවල් කිරිපිටි වල දාන boxers, ඒ වගේ අඩුපාඩුවක් තියෙන ඉංජක්. අපි දෙසැම්බර් ඉවරයි දැන් schools පටන් ගන්න තියෙන්නේ. මෙහෙම ගියොත් තව මාසයක් දෙකක් යනකොට සාමාන්‍යයෙන් ලොකු ඉංජක් එන්න පුළුවන්. දැන් diesel, petrol ඉංජක් තියෙනවා. වගේ අපිට මේ කඩදාසි ඉංජකුත් එන්න පුළුවන්.
අප ඊයේත් වාර්තා කළ පරිදි අපේ රට තුල දේශපාලන සුළි කුණාටුවක් හමායමින් තිබෙනවා. ඒක හරියට අලු යට ගිනි පුපුරු වගේ. හැබැයි අන්තිමට අපේ ජනතාව මේ තාක් තෝරාගෙන තිබෙන්නේ ප්‍රතිචක්‍රීකරණය බව කිව යුතුයි. ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ භාවිතා කොට ඉවත් කරන දෑ නැවත නැවත භාවිතා කිරීම. අපේ දේශපාලන ඉතිහාසය තුළම අප මෙතෙක් නායකින්ට රට බහර දී ඇත්තේ මේ ප්‍රතිචක්‍රීකරණ පදනම මත සිට නොවේද? දැන් අපේ රටේ ඩොලර් අර්බුද තෙල් ගෑස් විදුලිය සහ බහණ්ඩ මිල ඉහළ යාම මේ සියලු කතා යට යමින් දේශපාලන සුලිසුලං ගැන වාර්තා වෙනවා. අලු යට තිබූ ගිනි පුපුරු පුපුරා යාමක් ලෙසයි විමල් ගම්මන්පිල වාක් ප්‍රහාර සමහරුන් සලකන්නේ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මේ තරම් එලව එලව ගහන විමල්ට ගම්මන්පිලට ආය රාජපක්ෂ පවුලේ සහයක් ලැබෙවිද? මොකද රාජපක්ෂ මේසා විශාල දුර ගමනක් එන්නෙම පවුල තුල ඇති බැඳීම නිසායි. නමුත් ඉතින් අවසන් සාධකයේ බලය වූ විට සහෝදර නෑදෑ හිතවත්කම්ද අභියෝගයට ලක් වෙන්න පුළුවන්. අවසානයේ විමල්ලා ගම්මන්පිලලා වාසුලා තව රාජපක්ෂ කෙනෙක්ව කර තියාගෙන ආයෙත් එන්න පුළුවන්. මොකද මේ රාජපක්ෂ පවුලත් ප්‍රතිචක්‍රීකරණය කරමින් තමයි අපේ දේශපාලනය ලියවි ඇත්තේ. අපේ රටේදී වැඩියෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන්නේ ප්ලාස්ටික්. ෂොපින් මල්ලේ සිට වතුර බෝතලේ දක්වා ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ කියන්නේ භාවිත කර ඉවත් කර නැවත භාවිත කරනවා. මේ තාක් අපේ රටේ දේශපාලනීය ක්‍රියාත්මක වුණෙත් එහෙම නේද? බණ්ඩාරනායක පරම්පරාවෙම චන්ද්‍රිකා කුමාරතුංග නෝනා ඇතුළුව දිවංගත බණ්ඩාරනායක මහතාවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියවත් අප නැවත නැවත බලයට ගෙන ආවා. ඒ තමයි බණ්ඩාරනායක පවුල දේශපාලනයේ තුල ප්‍රතිචක්‍රීකරණය වීම. ඊළඟට මෑත ඉතිහාසයේ ප්‍රබලතම පවුල රාජපක්ෂ පවුල. අප ඒ පවුලේ මහින්ද රාජපක්ෂ මහතාව වර එක පරාජය කරනවා. යලි දිනවනවා. ඒ පවුලෙම අයට නැවත බලය දෙනවා. ඒ කියන්නේ අපි රාජපක්ෂ පවුල ප්‍රතිචක්‍රීකරණය කරමින් දේශපාලනික වශයෙන් නැවත නැවත භාවිත කරනවා. වික්‍රමසිංහ මහතාවත් අප කීවතාවක් ප්‍රතික්ෂේප කරමින් නැවත පත් කර තිබෙනවාද? ඒ කියන්නේ ඔහුත් අපේ දේශපාලනික ප්‍රතිචක්‍රීකරණයට අයත් වුණා. සජිත් ප්‍රේමදාස මහතාත් දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා. අප ඔහුගේ පවුලත් ප්‍රතිචක්‍රීකරණයට සූදානම් වෙමින් ඉන්නවා. මේ ආකාරයට අප විවිධ පුද්ගල දේශපාලන චරිත ප්‍රතිචක්‍රීකරණය කරමින් නැවත නැවත භාවිතයට ගනිමින් ඉන්නවා. නැවත නැවත බලය දෙමින් ඉන්නවා. ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන ප්ලාස්ටික් බෝතල් වලින් හදාගන්නෙම ආයෙත් ඒ જાතියෙම ප්ලාස්ටික් බෝතලයක්ම තමයි. අප මේසා අගාධයකට ඇද වැටුනේ මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රමය දේශපාලනය තුළද ක්‍රියාත්මක කිරීම නිසා නොවේද කියලා සිතා බලන්න කාලය ඇවිත්. දැන් මේ දවස්වල විවිධ දේශපාලන සාකච්ඡා පැවැත්වෙනවා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවට ඇත්තටම ඉන්න ජනාධිපති සහ හිටපු ජනාධිපතිවරු දෙන්නෙකු එක්ුණා. ඒ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතන හිටියේ නැත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විතරයි. එහෙම වුණා නම් ජනාධිපතිවරුම හතර දෙනෙක් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාත් හිටියා නම් හිටපු අගමැතිවරුන් දෙන්නෙක් වෙනවා. ඒ මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතායි. දිගින් දිගටම අපේ රට එකම ප්ලාස්ටික් බෝතලයක් නැවත ප්‍රතිචක්‍රීකරණය කරමින් භාවිත කරනවා නේද කියලා හිතලා බලන්න ඕනේ. ගෑස් අර්බුදය හමුවේ අදත් දිවයින පුරා ගෑස් පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර ඇතැම් ප්‍රදේශවලට ගෑස් ලබා දීමේ කටයුතු ලිට්‍රෝ සමාගම් විසින් මේ වන විට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඊයේ පැමිණි නෞකාවේ මෙට්‍රික් ටොන් 2500ක් ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් දින 4කට ප්‍රමාණවත් වන බවයි එම සමාගම ප්‍රකාශ කළේ. ප්‍රමාණවත් ලෙස ගෑස් ආනයනය කිරීමට නොහැකි වීම මත නැවතත් ගෑස් පෝලිම් දිවයින පුරා දක්නට ලැබෙනවා. ප්‍රදේශ රැසගම ජනතාව ගෑස් නැතිකම හමුවේ පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. ඇතැම් ප්‍රදේශවලට ගෑස් පැමිණියද වැඩිපුර භාවිත කරන කිලෝ 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමැති බවයි ජනතාව චෝදනා කරන්නේ. පෝලිම් වල ඉන්න උනානේ කියලා වැඩන්නේ. නෑ නෑ 6 එකයි මේක විතරයි ආවේ.
මෙතර ඊයේ දින මෙරටට පැමිණි ගෑස් නෞකාවට ඩොලර් ගෙවීමත් සමග එහි තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් ගොඩ බෑම ආරම්භ වුණා. කෙසේ නමුත් එම ප්‍රමාණය දින 4කට පමණ ප්‍රමාණවත් බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත ලිට්‍රෝ ගෑස් සැපයුම යථාතත්වයට පත් කරගත හැකි බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙතර ලාෆ් ගෑස් හිඟයක්ද වෙළඳපොලේ පවතිනවා. අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලැබුණොත් ලාෆ් ගෑස්ද හිඟයකින් තොරව ලබා දිය හැකි බවයි ලාෆ් ගෑස් සමාගම प्रकाश करान्ने ගෑස් ආශ්‍රිත පිපිරීම් පසුගිය මාස කිහිපෙම රටේ දැඩි කතාබහක් ඇති කළ මාතෘකාවක්. ඒ අනුව අද ඒ සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා අභියාචනා අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවා. ගෑස් ආශ්‍රිත පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට සහ ඉන් පීඩාවටපත් වූවන්ට වන්දි ලබා දෙන ලෙස ගෑස් සමාගම් වලට නිවේදනයක් නිකුත් කරන්නයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. මේපාරනම් සහල් මෝල් හිමියන් කියන පදයට නටන්න නැහැ කියලා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මේ අතර කෘෂිකර්මාන්තය සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳවත් අමාත්‍යවරයා අද පැහැදිලි කිරීමක් සිදු කළා. වී මාෆියාව කියන්නේ අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. බලයට ආපු සෑම රජයක්ම සහල් මාෆියාව දනගස්සන්න හැදුවත් අන්තිමේදී මහා පරිමාණ සහල් මෝල් ඉදිරියේ දන ගහන්න සිද්ධ වුණා. පසුගිය කාලේ සහල් සහ වී මාෆියාව කඩන්න මහා පරිමාණ මෝල් වැටලුවා. අන්තිමේදී සිද්ධ වුණේ මොකද්ද කියලා රටේ ජනතාව දන්නවා. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සහල් මාෆියාව දනගස්සන්න ගිහිල්ලා අන්තිමේදී හිඟයකුත් නිර්මාණය වුණා. පස්සේ මහා පරිමාණ මෝල් හිමියන් කියන ගාන්ට හාල් ගන්න රටේ දුප්පත් මිනිස්සුයගේ ඉඳලා ලොකු කතා කියපු මැති ඇමතිවරුන්ටත් සිද්ධ වුණා. අද මේ සහල් මාෆියාව ගැන කෘෂිකර්ම අමාත්‍යවරයා යලිත් කතා කළා. අමාත්‍යවරයා නම් කියන්නේ මේ පාර සහල් මාෆියාව පරාජය කරන්න තමන් සන්නද්ධ වෙලයි ඉන්නේ කියලා. දැන් අද වෙනකොට අපි මෙට්‍රික් ටොන් 70000කට අසන්න ප්‍රමාණයක් අපි වී මිලදී අරගෙන තියෙනවා. මගේ බලාපොරොත්තුව තමයි වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් මේ කන්නේදී මිලදී ගන්න. සමහර රාජ්‍ය බැංකු කැබිනට් මණ්ඩලය අනුමත කරලා වී අලෙවි මණ්ඩලයට මුදල් දෙන්නේ නැහැ. හැබැයි වී මෝල් හිමියන්ට බිලියන ගණන් සල්ලි දීලා තියෙනවා. මොන අභියෝගාවත් අපි මේ කන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් අපි ළඟ තියාගන්නවා. අපිට පැහැදිලිව වී මිල පාලනය කරගන්න පුළුවන්. මේ කන්නේදී වී මෝල් හිමියන්ට යෝනේ දෙයක් කරන්න බෑ. අපි ළඟ දෝ සංචිත තියෙනවා. අපි රටේ මිල පාලනය ගන්නවා පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙන්නත් ගොවියන් අසාධාරණයක් නෙවෙයි. දැන් පහුගිය අවුරුදු පහේකට තම රජයත් පාලනය කරේ විමෝල් හිමියන්. බැංකු පාලනය කරත් විමෝල් හිමියන්. කෘෂිකර්ම අමාත්‍යංශය පාලනය කරත් විමෝල් හිමියන්. අපි ඒක අනිත් පැත්ත හරවලා දිනු. මේ අතර කෘෂිකර්මාන්තය සඳහා සකස් කළ නව ජාතික ප්‍රතිපත්තිය හා ඉන් කෘෂිකර්මාන්තයට අත්වන වාසිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා අදහස් පළ කළා. අපේ රටේ පළවෙනි වතාවට කෘෂිකර්මාන්තයේ පිළිබඳ තීන්දුව ගන්නකොට ජාතික ආණ්ඩුවත් පළාත් සභාවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව තමයි අපි තීන්දුව ගන්නේ. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක නීතිගත කරලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල කරනවා කියන එක අපි සඳහන් කරන්න ඕනේ. මේ රටේ වගා කළ හැකි සියලු දේ මේ රටේ වගා කිරීමේ ජාතික වැඩසටහනක් මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඇතුලේ තියෙනවා. මේ රටෙන් වැඩිම ආනයනය කරන අල ලූණු මිරිස් අවශ්‍ය බීජ සියල්ල මේ වසර වෙනකොට අපි හදලා ඉවරයි රටට අවශ්‍ය බීජ. මේ සියලු භෝග මේ රටේ වගා කිරීමේ ජාතික කෘෂිකර්ම සංග්‍රාමයක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. තරුණ ව්‍යවසායකයන් කෘෂිකර්මාන්තයට ආදා ගැනීමේ ජාතික වැඩසටහන මේ ජාතික ප්‍රතිපත්තිය ඇතුලේ අපි සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපි දැනට රටේ කෘෂිකර්මාන්ත ශිෂ්‍යය වෙනුවෙන් දත්ත ගබඩාවක් සකස් කරනවා. තව මාස 3ක් යනකොට අපේ ඩේටාබේස් එක හදලා ඉවරයි. මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් තුළ අපි විශ්වාස කරනවා මේ රටේ කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඉදිරි කාලය තුළ අපට ඇති කරන්න පුළුවන් වෙයි. හිසරදයට කොට්ට මාරු කරනවා වගේ අපේ රටේ ඇමතිවරුන් සහ නිලධාරීන් මාරු කිරීම හරිම සුලබ දෙයක්. හැබැයි ප්‍රශ්නය එතනමයි.
खनिज तेल गबड़ा पर्यंतेट नव सभापति पर दिन पत्कला कोमुनत रटपुरा इंधन पोलिम ताम तीयन डॉलर हिंगयात एक अपेराटे मेवन विट उद्गत व्यति इंधन अरबुदय तावमत अवस्थान बीन है जनाधिपति वर्या सह मुदल अमात्य वर्या प्रकाशकले पस्वन दावन विट इंधन सह विदुली अरबुदय अवसान करन बवाई एवगेम बालशक्ति अमात्य गामिनी लोकुगे महताद प्रकाशकले बदादा बृहस्पति दवन विट इंधन पोलिम नति किरीमट हैकिवनुवति बवाई एत हिंगे अवसान वेलात नै पोलिम अवसान वेलात नै एत्तटम मे विधिहट वगकी उत्तन रटे जनतावट लबा देन्ने पोरोंदु वितरद ඒවත් කඩ උණු පොරොන්දු අද බලශක්ති ඇමති කියන්නේ ලබන සඳුදා වෙනකොට රටේ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය අවසන් කළ හැකි බවයි තෙල් ටොන් 20000ක් අපේ ගබඩාවලවල තියෙනවා තව තෙල් ටොන් 32000ක නැවක් අද බාන්න පටන් ගන්නවා මේ මොහොත වෙනකොට සෑම නගරයකම බෙදුම් හලවල් වලට පෙට්‍රල් ඩීසල් ලබලා දීලා තියෙනවා මම විශ්වාස කරනවා මේ අපි යන වැඩපිළිවෙල සාර්ථක වුණාම ලබන සිකුරාද සෙන්සුරාද වෙනකොට අපේ පිරුම් පොල්වල පොලිමක් නැතුව තෙල් ගන්න තත්ත්වයට පත් කරන්න පුළුවන් මේ ප්‍රශ්න විසඳන්න පැහැදිලි ක්‍රියාමාර්ගයක්වත් නැද්ද දැන් ඩොලරේ අගයත් ඉහළ ගිහින් තෙල් මිල දැන් ජනතාවට දරා ගන්න බැරි තරමටම ඉහළ ගිහින් අවසන් ඩොලරේ අගේ වැඩිවීමත් එක්කම ආයෙත් සැරයක් තෙල් මිල වැඩි වේවිද කියන සැකයකුත් මේත් සමගම මතුවෙනවා කෙසේ වෙතත් අදත් රට පුරා දිගු ඉන්ධන පොලිම් දක්න इंधन पॉलिम एक्कम इंधन पिरवुम्मल असल भूमि तेल पॉलिम दक्नट लबेनवा ශ්‍රීලංකා කණිජ තෙල් ගබඩා තොග පරයන්ත සමාගමට නව සභාපතිවරයෙක් අද පත් කරනු ලැබුවා. විශ්‍රාමික මේජර් ජෙනරාල් MRW ද සොයිසා මහතා අද පෙරවරුවේ එම ධූරයේ වැඩ බාර ගත්තා. ඔහු මෙම ආයතනයේ පළපුරුදු සේවකයෙකු බවටද තොරතුරු වාර්තා වෙනවා. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නව සභාපතිවරයා පළ කළේ මෙවන් අදහසක්. එන නැව් බාරගන්න තෙල් පොම්ප කර ස්ථානවලට ගෙන යන මේ ආයතනයේ වගකීමක් පිරිමිතිය සොයා බලලා රසායනාගාර පරීක්ෂණවලින් පසුව එතන සිට වන ක්‍රියාවලිය අඛණ්ඩව ඉතාමත්ම කාර්යක්ෂමව කළ යුතුයි කියන ගුණ දාන්න බැරණ ගෙන්නෙත් නැහැ. හිස රදේට කොට්ටේ මාරු කරනවා වගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නේ නැතුව නිලධාරීන් එහා මෙහා කරන එක අපේ රටේ හැමදාමත් දකින්න ලැබෙන දෙයක්. මේ ඉන්ධන අර්බුදය සඳහා පිළිතුරු හොයන්න නව සභාපතිවරයාටවත් හැකි වේවා කියලා රටම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඉන්ධන අර්බුදයත් සමගම අපේ රටේ දැන් විදුලි අර්බුදයත් උඩුදුවලා. කාලසටහන් හදලා පැය 7ක් 8ක් දවසට කපපු විදුලිය අද පැය 3කට පැය 3.5කට සීමා වෙලා. මහජන උපයෝගිතා කොමිසම පවසන පරිදි අද පෙරවරු 8:30 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය 3කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා. මෙම විදුලි කප්පාදුව සිදුවන්නේ ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 3යි මිනිත්තු 45ක කාලයකට සෙසු ප්‍රදේශවලට පැය 3ක කාලයකට වශය වෙනුයි. පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට රාත්‍රී කාලයේ වීදි පහන් නිමා දැමිය යුතු බව ප්‍රකාශ කර සිටියා. මහජන උපයෝගිතා කොමිසමද මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවලට දන්වා තිබුණා. ඒ අනුව ඊයේ දින සිටම වීදි පහන් නිවා දමා ඇති ආකාරය ඇතැම් ප්‍රදේශවලින් දක්නට ලැබුණේ මේ ආකාරයේ. එසේම වීදි පහන් නිවා දැමීමට එරෙහිව බලපිටිය ප්‍රදේශයේ විරෝධතාවක්ද පවත්වා තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාද පාර්ලිමේන්තුවට දන්වා සිටියේ පාර්ලිමේන්තුවේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතුළත අනවශ්‍ය විදුලි පහන් නිවා දමා මෙම තත්වයට මුහුණ දිය යුතු බැවින් එදිනදා වැඩ කටයුතු වලදී ප්‍රායෝගික අපහසුතා මතුවිය හැකි අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමෙන් අපගේ වැඩ කටයුතු කරගෙන යා යුතු බව ඔබගේ කාරුණික අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. මේ අතර විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් සියලුම රාජ්‍ය ආයතන සඳහා වන නව චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 2:30 සිට පස්වරු 4:30 දක්වා කාල සීමාව තුළ අක්‍රිය කළ යුතු වෙනවා. විදුලි සෝපානීය වෙනුවට සෑම විටම පඩිපෙල් භාවිතා කිරීම අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම ආදී කරුණු කිහිපයක්ම මෙම චක්‍රලේඛනයේ දක්වා තිබෙනවා. එසේම ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන්
සියලුම රාජ්‍ය නිලධාරීන්ට මාසිකව ලබා දෙන විශේෂ ඉන්ධන දීමනාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමටද පියවරගෙන තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරියෙකුට මාසිකව ඉන්ධන ලීටර 225ක් හිමිවනවා. මීට අමතරව විශේෂ රාජකාරි සඳහාද ඔවුන්ට විශේෂ ඉන්ධන දීමනාවක් හිමි වුණා. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන මෙම විශේෂ ඉන්ධන දීමනාව සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම. අපේ විරුද්ධත්වය සටහන් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ආංශික අධීක්ෂණ කාර්යක සභා මග ඇරලා මේ පනත ගෙනල්ලා තියෙනවා. 2015 කලින් මාධ්‍යවේදීන් 15ක් විතර ඝාතනය වෙච්ච ආණ්ඩුවේ උරුමකාරීන්ට මේ වගේ බලතල දුන්නොත් මාධ්‍යවේදීන්ගේ විනාශය බව පනතේ මුල් පිටුවවත් කියවන්න නැතුව තමයි මේ විරෝධතාවය සටහන් කරලා තියෙන්නේ. උසාවියේ දෙන්නෙක් නඩු දැම්මා දින 14 පැනලා. ඉල්ලීමක් කරා අද මේ පනත ගන්න නැතුව වෙන දවසක දාගන්න කියලා. මේ වගේ තුමාමියේ පිළිගත්තා උසාවියන්න අමතක වුණා කියලා. බෑ පැහැදිලිව අපි කියන්න ඕනේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත තුල අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි දැක්ක සමහර ආයතන දත්ත නැති වුණා කියලා කෑකෝ ගහන. ඉතින් මේ අවශ්‍ය නීතිමය පසුබිම හදන්නේ නැතුව අපි කෙතරම් මේ රටේ ඩිජිටල්කරණය කරා ගමන් කරත් ගරු කතානායකතුමනිගේ ප්‍රයෝජනයක් අපේ රටට ලැබෙන්නේ නැහැ. අපි වගකීමකින් කියනවා මේ පනත තුල කිසිසේත් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කප්පාදු වෙන්නේ නැහැ කියන එක අපි වගකීමකින් ප්‍රකාශ කරනවා. මේ පනත කිසිසේත් තොරතුරු දැනගැනීමේ පනත අභිභවා යන්නේ නැහැ. අපිට මතකයි ඉතිහාසයේදී සිරස නාලිකාවට සියතට මාධ්‍යවේදීන්ට එල්ල වෙච්ච ඒ ප්‍රහාර අසීමිත බලයක් ස්වාධීන නොවන ආයතනයකට ලැබීමත් එක්ක යම් ආකාරයේ බයක් සැකක් ඇති වෙනවා කියන එක අපි දන්නවා. අපි දැක්ක සමග ජන බලවේග කාර්යාලයට ඇවිල්ලා බිත්තර ගහලා යම් පිරිසක් එකතු වෙලා යම් තර්ජනයක් කළා. ඉතින් ඔබතුමාලගේ අර කහන්තාවන්ගේ නායිකාව කිව්වේ අපේ ගෙවල් වට කරන්න ආරාධනය කෙරුවේ. අපි ඔබතුමාලගේ කාර්යාලයටම ඒවලා පෙන්නුවා ටික. අමුතියකට එන්න තමුන්නාස සූදානම් නැත්නම් කාදිනල්තුමාව තල්ලු කළා වගේ මෙරටේ මාධ්‍ය සමාජයත් තල්ලු කරනවා. ලංකාවේදී තිය සාධාරණේ බලාපොරොත්තු වෙන්න බෑ ජිනීවා යන්න කියලා. මේ තත්ත්වය ඇති මාධ්‍යවේදී සංසදයේ අද පත්‍රයේ අරගෙන බලන්න එතන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්නේ. ඔබතුමාලා ඉස්සෙල්ලා පනත කියවලා එන්න. මේ පනත කියවන්න නැතුව පත්‍ර ගැල්ලක් අරන් ඇවිල්ලා මෙතන මේ විවාද කරන්න හදනවා. පනත කියවන්නකෝ. කියවන්න දන්නේ. ඔබතුමා කියන්නේ කරන්නේ මම මෙතෙන්ට ගියා නෑ රටේ ජනතාව වෙනුවෙන් අපි කතා කරන්නේ. ගෑස් එකේ සභාපති කළා පත්කලේ කවුද? ගෑස් විපුරව මොනවද දීපු දඬුවම්? ජනාධිපතිතුමානේ පත්කලේ ජනාධිපතිතුමා මැරිච්ච මිනිස්සු වන්දි ගැව්වද ගිහිල්ලා. රටේ ජනාධිපතිතුමාගේ පත් කිරීම අපිට විශ්වාස නැහැ. මේ රට මේ තත්ත්වයට පත් වුණේ ජනාධිපතිතුමාගේ හොරුපත් කිරීම හින්දා. ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳව කතා කරන්නේ විවස්ථා සංශෝධනයකදී කතා කරමු. මේ වැරදි තැන. මෙතන මේ කාර්ය මණ්ඩලයේ පත් කිරීම ජනාධිපතිතුමා අයින් වෙන්න. ඒක ස්වාධීන කරන්න. ස්වාධීන කළාම අපිට මේ මිනිස්සු පිළිගන්න පුළුවන්. මේ පිළිබඳව විශේෂ ඉල්ලීමක් මාධ්‍යවේදීන්ගෙන් තියෙනවා. දැනට අපට ගෙන එන්න පුළුවන් උපරිම මේ ගැළපෙන පනත මේක. ඔබතුමා හැම වෙලෙම පැනපැන මේ දෙන්න යන්න එපා. සද්ද වාගෙන පොඩ්ඩක් අහගෙන ඉන්න. පුරුදු වෙන්න අපිට මේක මේ තව මාසයක් පරක්කු වුණා කියලා මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහනේ. අවුරුදු එකමාරක් පස්ස ගාලේ ඉඳලා පනත පාර්ලිමේන්තුවට ගේන දවසේ කියනවා කල් දාන්න කියලා. මේක අසාධාරණයි. 2016 ඉඳන් ඉන්න පුළුවන් නම් තව මාසයක් ඉන්න බැරි මොකද? මේ රටේ තියෙනවා මීට වඩා ලොකු ප්‍රශ්න. රටේ ජීවත් වෙන ජනතාව අසහනකාරී විදියට ජීවත් වෙන්න බැරුව රට ගැන කලකිරිලා දේශපාලන ගැන කලකිරිලා පාර්ලිමේන්තුව ගැන කලකිරිලා ආණ්ඩුව ගැන කලකිරිලා ජනතාව ඉන්නකොට මොන දත්ත ආරක්ෂා කරන්න හැදුවත් අපිට ඒ දත්ත ආරක්ෂා කළ දෙන්නේ කාටද? අපි ජනතාවට. පනතේ පස්වෙනි වගන්තියත් එක්ක පළවෙනි උපලේඛනය කියවල බැලුවම ඇමතිතුමාට පුළුවන් රෙගුලාසි හදන්න පුළුවන් කියවනේ. දැන් මේවට තමයි මාධ්‍ය ආයතන ටික බය. ගරු සභාපතිතුමනි හදන රෙගුලාසි පබ්ලිෂ් කරන්න ඕනේ. පබ්ලිෂ් කරලා ගැසට් කරන්න කලින් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. භාෂණයේ නිදහස පුරවැසියාට වඩා වැඩි නිදහසක් මාධ්‍යවේදියාට නැහැ. ඔවුන්ට යම්ම් වරප්‍රසාද තියෙනවා. ඒ වරප්‍රසාද අපි ආරක්ෂා කරමු. නමුත් ඒ සියලු දෙනාටම තියෙන්නේ අපි සියලු දෙනාටම තියෙන නිදහස. ඒ නිදහසට සීමා තියෙනවා. ඒ නිදහස් සීමාවේ ඉතාමත්ම වැදගත්ම සීමාවක් තමයි පෞද්ගලිකත්වය. පුද්ගලයෙකුට පෞද්ගලිකත්වයට තියෙන අයිතිය හිමිකම පහසුවෙන් අපිට කාටවත් ලබා දෙන්නට බෑ. ඊට පස්සේ ඒක උපයෝගී කරගෙන ඒ පුද්ගලයා විනාශ කරාම ආය ආපසු හැරලා කියයි තමුන්නාන්සල තමයි ඔය දේ කරේ. මිනිසුන්ට අපි නිදහසේ තමන්ගේ වැඩක්වත් කරගන්න බෑ කියන්නේ. අපි කාගේවත් නිදහස් සීමා කරන්න බලන්නේ නෑ. මේ උඩේ ඉඳලා රෑ වෙනකම් බැනලා මේ හරියට අපි මේ ගේන්නේ හතුරුකමක් කරන්න හදනවා වගේ. වැරදි. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැතියි.
ආණ්ඩුවට එරෙහි බව පවසමින් පාර්ලිමේන්තුවේ කල්ලි ගැසෙන කණ්ඩායම් සමගි ජනබලවේගයට අභියෝගයක් නොවන බව එහි සභාපති ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ ඊයේ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් සමගි ජනබලවේගයට මේ කණ්ඩායම යම් කිසි ආකාරයක තර්ජනයක් නෙමෙයිද මේ අලුතෙන් බිහිවන විපක්ෂය? නෑ, මේකක් වෙන්නේ නෑ. අපිට ඡන්ද ඉල්ලෝ 54ක් ඉන්නවා. ඊට අමතරව විපක්ෂය ශක්තිමත් කරන්න අනිකුත් පක්ෂ තියෙනවා. විපක්ෂයේ මේ රාජපක්ෂ රජයට විරුද්ධව වැඩ කරන තව කට්ටිය ඉන්නවා. ඒතකොට ඒ කට්ටියගේ ශක්තියත් ඒ වගේ ගැටලුවක් ආවත් අනිවාර්යයෙන්ම අපිට හම්බ වෙනවා අපිට විශ්වාසයි. එතකොට ඔතනින් 31ක් හරි 40ක් හරි ගැලවිලා ආවා කියලා විරුද්ධ පක්ෂය දැනට ඉන්න කට්ටිය අභිභවා යන්න පුළුවන් ශක්තියක් ඒගොල්ලන්ට එන්නේ නැහැ. අපි දැන් අනිත් පැත්තට ගමු. ඒ කාරණේ ඔය පක්ෂ 11 කණ්ඩායම සමගි ජන බලවේගයත් සමග සයම් කෙසේ සාකච්ඡාවක් තියෙනවද? ඔය පක්ෂ 11 ඉන්න කට්ටියගේ අයිකෙනෙ දෙන්නේ පමණ මේ අලුතෙන් පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට ආපු ඒ වගේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ චරිත ගැන අපිට ප්‍රශ්න නැහැ. නමුත් ඔතන ඉන්න පරණ චරිත, ඒගොල්ලොන්ගේ දේශපාලන හැසිරීම, ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති, මේ දේශපාලනයේ කූඩල්ලෝ වගේ මේ දේශපාලනයට රටට හානි කර දේශපාලන සංස්කෘතියක ඉන්න එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඔලු ගෙඩිය එකතු කරගන්න ඕනෙ හින්දා ආණ්ඩුවක් පිළිටවන්න කවුරු ආවත් පිළිගන්න අපි ලෑස්ති නැහැ. මේ ආණ්ඩුවට බලපෑමක්, බලය සම්බන්ධයෙන් වල බලපෑමක් එල්ල කරන්න සමගි ජන බලවේගය බලය අවශ්‍යයි කියන ඉල්ලීම කළොත් ඒ ක්‍රියාදාමය අපි අනුමත කරන්නේ නැහැ. මේ රටට මේ දේශපාලන සංස්කෘතිය නිසා වෙච්ච හානිය අපි තේරුම් අරන් ඉන්නේ. එතකොට එවැනි ගමනක් යනකොට එන ඕන කෙනෙක් එකතු කරගෙන වෙනි ගමනක් යන්න බෑ. දැන් ඔය ආණ්ඩු පිහිටන කතාව උතුමා කිව්වනේ, අපේ පැත්තේ ඉන්න ඔක්කොමත් එකතු කරගෙන දැන්ට විපක්ෂේ ඉන්න. එහෙන් එන ටික දෙනෙක් අරන් 113 පන්නන්න පුළුවන් කියලා. නමුත් මම හිතන්නේ දැන් විපක්ෂේ ඉන්න සමහර පක්ෂේ ඉන්නවා. එහෙම ආණ්ඩු පිහිටවන්න එකඟ වෙන්නේ නැහැ අපි එක්ක. අපි ආණ්ඩුවක් පිහිටවන්න ලෑස්ති වුණොත් ඔලු ගෙඩි එකතු කරන්. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය වගේවා ඒ වගේ ක්‍රියාදාමයකදී අපි එක්කත් හිටගනී කියලා. දැන් සමගි ජන බලවේගයේ සූදානමකුත් නැත්නම් මේ වෙනම කණ්ඩායම් පොකට් විදියට ඇවිල්ලා ආණ්ඩු බලය අල්ලගන්න එකට කැමතිත් නැත්නම් ආණ්ඩුව යම් කිසි විදියකට ආරාධනයක් කළොත් එහෙම අපිට සහය දෙන්න ඔබතුමාලා අපිත් එක්ක එකතු වෙලා යන්න කියලා. ඒ කියන්නේ ඒ වැටිච්ච වලේ අපිත් ගිහිල්ලා පණින්න ඕනේ. ඒතකොට දෙගොල්ලම එකට ගිලෙනවා. අපි හිතනවා ඊට වඩා හොඳයි විපක්ෂයේ ඉඳගෙන විපක්ෂය කාර්යභාරය කරනවා. අපිත් ගිහිල්ලා අතන හිටගත්තොත් දෙගොල්ලම එකතු වෙලා මේ ගේම් එක මේ විදිහටම ගෙනිච්චොත් අර ජනතාවට මොකද වෙන්නේ? එතකොට අපේ කීප දෙනෙකුට හොඳ ඇමතිකම් හම්බ වෙනවා. එතකොට අපේ ඉතින් ප්‍රබල කට්ටියට හොඳ ඇමතිකම් ටිකක් හම්බුනාම අපිත් හොඳට දේශපාලන භාෂාවෙන් අර අපව කියන්නේ ආතල් ගන්නවා කියලා අපේ කට්ටියත් පොඩි ආතල්යක් අරගෙන ගමන් යනවා. එතකොට ජනතාවට මොකද වෙන්නේ? මේ ගන්ද එවැනි දේවල් වලින් මම හිතන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නෙන් ගොඩ වෙන්න හරි මේ රටපත් වෙලා තියෙන විපතින් ගොඩ එන්න හරි පුළුවන් පරිසරයක් ගොඩනගන්න පුළුවන් කියලා. මෙන්න අපට මීට සුළු මොහොතකට පෙර ලැබුණු පුවතක්. ඩොලරේ අගේ ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහ බැංකුව අධිපති අජිත් නිවාට් කබ්‍රාල් මහතා මීට ටික වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. මෙවර මීට එම ප්‍රකාශය අප වෙත ලැබී තිබෙන අප සූදානම් මහ බැංකුව අධිපතිවරයාගේ එම ප්‍රකාශය ඔබ වෙත ගෙන එන්නට. ඊයේ දිනේ සිට රුපියලේ අනුපාතයේ වඩාත් නම්‍යශීලී ආකාරයකට කටයුතු කරන්නට පුළුවන් වෙන විදිහට මහ බැංකුව අවසර දීලා තිබෙනවා. එහරහා මහ බැංකුවේ මතය තමයි රුපියල සාමාන්‍යයෙන් රුපියල් 230ක පමණ ආන්තරයක පවතී කියලා. ඒ වුණත් ඊට වඩා වැඩි වෙනත් පුළුවන්, ඊට වඩා අඩු වෙනත් පුළුවන්. එය තීරණය වන්නේ රුපියලට තිබෙන රුපියලට සහ විදේශ විනිමයට තිබෙන ඉල්ලුම සහ සැපයීම මත. මහ බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ වැඩිදුරතරතුරු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. මහ බැංකුවට ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඇත්තේ පැලැස්තර විසඳුම් බවට සමගි ජන බලවේගයේ චෝදනා කරනවා. මහ බැංකු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මේ බව පැවසුවා. වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටි තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ මහ බැංකු පරිශ්‍රයේදී සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල අරමුදල හෝ අනිත් විදේශීය ආයතන සමග සම්බන්ධ විය යුතුයි කියන මතය ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ චීනෙන් තව ණයක් කියලා තියෙනවා, තව තැන්වලින් ණය ඉල්ලලා තියෙනවා. ඒ හරහා කෙටි කාලීනව මේ ප්‍රශ්නේ විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන මතය තමයි ඔවුන් හිටියේ. ජනවාරි පෙබරවාරි එකතු වෙච්ච තවත් ඩොලර් මිලියන 400ක් තිබ්බා. ඒකත් ගෙවන්න තිබුණා මේ සතියේ. ඒකට ඩොලර් මිලියන 900ක් ගෙවන්න තිබුණා. ඔවුන් ඍජුවම අපිට කිව්වේ නැති වුණාට ඒ සාකච්ඡාවෙන් අපිට හැඟුණා අතේ සල්ලි නැහැ. මං හිතන්නේ අතේ ඩොලර් මිලියන 3-400කට වඩා නැහැ. ඉන්දියාව තමයි ඒ ඩොලර් මිලියන 900 කල් දැම්මේ නැත්නම්
මේ සතියේ ඉඳලා තව මාස දෙකකට එහෙම නැත්නම් ලංකාව කෙලින්ම බංකොලොත්. ඒතකොට රුපියල 230 කිරීම හරහා මොවුන් බලාපොරොත්තු වෙනවා අර හවාලා උන්ඩියල් ක්‍රමයට ගිය මුදල් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකට අඩු වෙලා නැවතත් මේ බැංකු හරහා එක පැමිණේ කියලා. අපි විශ්වාස කරනවා මහ බැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීනත්වය හරහා ආණ්ඩුවට හරි උපදෙස් දෙයි කියලා. හැබැයි අපේ සාකච්ඡාව හොඳට ගියා විවෘත වුණා. අපිට පේන්නේ තාමත් හැබැයි කෙටි කාලීන පැලැස්තර ඇලවීමක් කරනවා මිසක් ස්ථිර විසඳුමකට නිගමනයකට තාම ගිහිල්ලා නැහැ. මහා බැංකුව පවා තාම ඒ ස්ථාවරයට ඇවිල්ලා නැහැ කියන එක තමයි අපේ මතය. මේ නිලධාරීන්ලට කියන්න තමන්ගේ වගකීම ඉටු කරන්න රට වෙනුවෙන් කියලා. දුප්පත් පිරිසින්වා මේ රටේ අඩු ආදායම් ලාභීන් ඉන්නවා. මේ අඩු ආදායම් ලාභීන්ට මේ බඩු මිල ඉහළ යනකොට මේක යන හේ මොනෙකුත් හේතු තියෙනවා. එකක් ඇවිල්ලා ජාත්‍යන්තර හේතු. නමුත් රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා තමයි හුඟක් ඉහළට යන්නේ. මුදල් අච්චු ගහපුවාම ඉල්ලුම වැඩි කරගෙන බඩු මිල ඉහළ යවාගෙන නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. ඉතින් ඒ නිසා බඩු මිල ඉහළ යනවා. එතකොට අඩු ආදායම් ලැබින් දුප්පත් අය විශාල පීඩනයකට යෙදෙනවා. ඒක නිසා ඒකට ඉතින් රජය තමයි ප්‍රතිකාරය දෙන්න ඕනේ. නමුත් ඒකට වග කියන්න ඕනේ මහා බැංකුව. මොකද මූල්‍ය විශේෂයෙන්ම උද්දමනේ පාලනය බඩු මිල පාලනය තියෙන්නේ මහා බැංකුවට. රට තුල කොවිඩ් අවදානම තවමත් පහව ගොස් නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. උත්සව සමයේ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරන්නේ. පෙබරවාරි මාස පළවෙනිදා සිට පෙබරවාරි 15 වනදා දක්වා ප්‍රමාද වී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 653,229 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 632 ක් වාර්තා වී තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 653,661 ක් දක්වා ඉහළ ගියා. රට තුල කොවිඩ් අවදානම තවමත් ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. උත්සව සමයේ වගකීමෙන් කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ වෙනකොට 500 ඉක්මවල රෝගීන් වාර්තා වෙනවයි කියන්නේ තවම තත්ත්වය 100%ක් එමත් නැත්නම් සාධාරණ ලෙස පාලනයට ලක් වෙලා නැති බව තමා පෙන්නුම් කරන්නේ. ඔමික්‍රෝන් රෝගයේ තියෙන ස්වභාවික තත්ත්වයක් යටතේ රෝග ලක්ෂණ අවම ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. වැඩි දෙනෙකුට සමහර වෙලාවට හැඟීමක් ඇති වෙන්න පුළුවන් මේ රෝගීන් අඩුවීමත් එක්ක තත්ත්වයේ මුළුමනින්ම පාලනය වෙලයි තියෙන්නේ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් දැනට තියෙන මේ සෞඛ්‍ය නීති රීති පිළිබඳව ඒ තරම් සැලකිලිමත් වීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. නමුත් ඒක ඊටාම වැරදි. මේ මොහොතේ තමා වඩා සැලකිල්ලෙන් කරගෙන ඉතුරු මේ අඩුවන රෝගීන් සංඛ්‍යාව තවදුරටත් අඩු කරගනිමින් රටේ රෝගයේ පැතිරෙන්නට තියෙන ඉඩකඩ අවම වෙන පරිදි අපි සියලු දෙනාම කටයුතු කිරීම වැදගත් වෙනවා. එසේ නොකළහොත් නැවත නැවතත් මේ වසංගතයේ තත්ත්වය ඉහළ පහළ යෑමට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම මේ අවුරුදු සමයේ උත්සව සමයේ වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. යම් කෙනෙක් තුන්වන මාත්‍රාව ලබා ගැනීමට නියමිත නම් ප්‍රමාද නොවී තුන්වන මාත්‍රාව ලබා ගන්න. දැන් අවධානය අධිකරණ පුවත් වෙත. පාස්කු එරුදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබුවන් තමන් වෙත වන්දි අය කර දෙන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවයි. එම නඩු නිෂ්පභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරණ ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අභියාචනා පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ එම පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය අද අවසර ලබා දුන්නා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවන අධිකරණයට අපහස කිරීමේ පැමිණිල්ල ලබන 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කාලසටහනට අනුව පැමිණෙන ගුවන් සේවයක් ලෙස විස් එයා ගුවන් සේවයේ එක් වී තිබෙනවා. එළමෙන ජූලි මාස පළමුවනදා සිට මෙම ගුවන් සේවයේ ගුවන් යානා පැමිණෙන බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසුවේ. ඒ පිළිබඳව දැනුම් දීමට මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා.
ජුනි මාසයේ පළවෙනිද ඉඳන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ෂෙඩියුල් ෆ්ලයිට් සතියට ගුවන් යාන තුනක් ආරම්භ වෙනවා විස්සයා ගුවන් සමාගමේ අද දිනේ වුන් ඒ පිළිබඳව නිල නිවේදනය කරා ඔවුන්ගේ සමාගමේ ගුවන් යාන 149කට ආසන්න ප්‍රමාණයක් ගුවන් යාන තියෙනවා ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ සංචාර කර්මාන්තයට විශේෂයෙන්ම යුරෝපයේ ඒ වගේම මැද පෙරදිගට තියෙන ඒ ගුවන් ගමන් වැඩි කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් අපේ ලේබර් මාකට් එකට අපි ගත්තම ලංකාවට වැඩිම ඩොලර් එන්නේ අපේ ලංකාවේ ශ්‍රමිකයන් පිටරට ගිහිල්ලා ඒකෙනුත් වැඩිම ප්‍රතිශතය එන්නේ මැද පෙරදිගෙන් ඔවුන්ට ඉතාමත් අඩු මුදලකට ඔවුන්ගේ ගුවන් ගමන් සපුරා ගන්න අවස්ථාව ලැබෙනවා විශේෂයෙන්ම අද දිනේ උන් දැනුම් දීලා තියෙනවා රුපියල් 11000ක් වැනි මුදලට ලංකාවේ ඉඳන් අබුඩාබි දක්වා යන්නේ එහෙම නැත්නම් දෙපැත්තටම යනවා නම් රුපියල් 22000කට ඒ ටිකට් එක ලබා ගැනීමේ පහසුකම තියෙනවා ඕන අද දින සිට ඒව ටිකටින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ පළවෙනි ඉඳන් තමයි ඕන් මෙව ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන්නේ විවිධ ණය හේතු කොටගෙන අසරණ වූ කාන්තාවන් පිළිබඳ තොරතුරු අප ඊයේ දවසෙත් වාර්තා කළා. අදත් එවැනි කතාවක් අපට අසන්නට ලැබෙන්නේ අම්පාර ප්‍රදේශයෙන්. මේ කාන්තාවන්ට කහවගාවට ණය ලබා දී තිබෙනවා. හැබැයි කහ වගා කළත් අපේක්ෂිත අස්වැන්න ලැබී නැහැ. කිලෝ 8ක් ගන්න පුළුවන් කියලා වගා කරපු පැකට්ටුවකින් අද ලැබී ඇත්තේ ග්‍රෑම් 250කටත් වඩා අඩු පළදාවක්. කහ වගාව පිළිබඳව දැනුවත් කළ ආයතන අද ආගිය අතක් නැති බවයි මේ කාන්තාවන් පවසන්නේ. මේ නිසා තවත් නිකරුණේ ණය උගුලක සිර වී සිටින බව මේ කාන්තාවන් සියතට පැවසුවා. කහ අලයක තියෙන කහ ග්‍රෑම් 100ක්වත් නැහැ. අපිට බෙල්ල වල දාගන්න තමයි වෙලා තියෙන්නේ. ගහ ගැලෙවුවාම අල නැහැ. මුල් ටික විතරයි තියෙන්නේ. ඒ වගේ තියෙන්නේ මුල්ම විතරයි. අලයක් කියන එක නාමයක් නැහැ. එක පඳුරකින් කිලෝ 10ක් ගන්න පුළුවන්ක සමහරේ වගේ කිලෝ 30ක් දා මේ 250ක්වත් ගන්න නෑ ග්‍රෑම්. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. හමුවෙමු රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රවෘත්ති සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.